මොකක්ද දරුවන්ගේ ප්‍රශ්නවලට විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරලා සිද්ධ කරන මේ අලුත් වැඩපිළිවෙල? එතන මූලිකම ක්‍රියාත්මක වෙන්නේ අපේ බුදුහාමුදුරුව කියලා දුණු අවබෝධය. මුලින්ම අපි ළමයින්ව තමයි ඉස්ලාම මේ වැටසරණ සම්බන්ධ කරගන්නේ. අයිස් වගේ ඇබ්බැහි වෙලා තියෙනවා කියලා දරුවෝ. ඒ තමාගේ දරුවා විඳින පීඩාවන් දුක්ඛ දෝමනස්යන් දන්නේ මව. දරුවාට ප්‍රතිකාර ඊට පස්සේ අපේ විශ්ව ශක්තිය හරහා නිලි රණවීර මෙතිනේ එතුමිය කරනවා. ඒකට ඒ වගේ දවස් 4ක වැඩසටහනක් තමන්ගේ මව සමග මේ වැඩසටහන සහභාගී වෙනවා. අම්මා තමයි තමාගේ දරුවාගේ ප්‍රගතිය සටහන් කරලා දෙන්නේ. අපි ගොඩක් මවුරු මාත් එක්ක කතා කරනවා. සෑම මවක්ම කියනවා දරුවා හරි වෙනස්, ඇයට නිින්ද යන්නේ නැහැ, පාඩම් කරලා මතක හිටින්නේ නැහැ කියනවා. අපි මනසට කාවැදිච්ච දත්ත තුලට ගිහිල්ලා තමයි දේවල් කරන්න වෙලා තියෙන්නේ. දරුවන්ගේ අනාගතය යහපත් කරන වැඩපිළිවෙලක්. ඒ විශ්ව ශක්තියක් එක්ක එකඟතාවයක් ඇතුව කරන වැඩසටහනක් මේක. 50%ක් අනිවාර්යෙන් අපි මේ තුලින් හදනවා. ඒ බැරි තැන හදලා දෙනවා. එතකොට දැන් ඔය ඇබ්බැහිවීම තියෙනවා දුරකථනයේට මද්රවේ කිසිම ගැටලුවක් නැතුව ඒව හරි ගැස්සනවා. තරම දවස් දෙකෙන් සුවෙච්ච ඒ විස්තර දාපු අම්මලා ඉන්න. 8 වෙනිදා සූදානම් කරලා තිනවා ඉරිදා 3ට සූම් තාක්ෂණය හරහා මව හරහාද ඒක දරුවට සිද්ධ වෙන්නේ. මම තමයි දරුවගේ වෙනස දැකලා අපිට කියනවා. ඒ විශ්ව ශක්තිය විශ්වීය ඉලක්කය දරුවා. ඒතර මැජික් පෙන්නනව නෙවෙයි. අපි යම් කිසි විශ්වීය ශක්තියක් තියෙනවා නම් ප්‍රයෝජනවත් දෙයකට යොදා ගැනීම මෙතන කරන්නේ. නියම ඵලය අයත් හිටියා ඒ විශ්ව ශක්තියෙන් කටයුතු කරනවා කියන එකත් එක්ක. අපි මැජික් පෙන්නන්න අදහසක් නැහැ. අපේ දිමාපියෝ ගොඩක් අසරණ වෙලා ඉන්නවා. Tamanta යම් කිසි කරදරයක් ආවට වැඩිය දරුවෙකුට කරදරයක් බාධාවක් ආවොත් මං හිතනවා සියලු දෙනා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. හිතතුනි සුබ දවසක් හැමදාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේදීත් විශ්වකර්ම අපේ කතාබහට හැමදාමත් වගේ සුවිශේෂී කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කතා බහ කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඔබ දන්නවානේ ඉතින් අපි විශ්වකර්ම නාලිකාවක් විදිහට විවිධ විෂයන් සම්බන්ධයෙන් කතා කරගෙන යනවා. ඉතින් මේ විෂයන් පිළිබඳව කතා කරගෙන යන ගමන තුළ මේ විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රමවේදයන් සම්බන්ධයෙනුත් ටිකක් ගැඹුරට කතා බහ කරන්නට අපේ නාලිකාව ඇතුළේ අපි ඉඩහසර වෙන් කරලා තියෙනවා. ඉතින් මේ මාතෘකා සම්බන්ධයෙන් කතා බහ කරනකොට අපේ නාලිකාවත් එක්ක කාලාන්තරයක් තිස්සේ සම්බන්ධ වෙලා කටයුතු කරන අපේ ආචාර්ය දේශාභිමානී නිලි රණවීර මහත්මිය අද වැඩසටහනට අපට සම්බන්ධ කරගන්න හැකියාව ලැබුණා. එතුමිය ඉන්නවා අද දවසේදී අපිත් එක්ක කතා කරන්න. බොහොම ගෞරවයෙන් ආයිබන් කියලා පිළිගන්නවා ඔබතුමිය වැඩසටහනට. මේ දැන් මීට කලින් වැඩසටහන් වලට ඔබතුමිය පමණයි සම්බන්ධ වුණේ. අද වැඩසටහන මේ විශ්ව ශක්ති ක්‍රමවේදයන් සම්බන්ධයෙන් කතා කරන විශේෂ වැඩසටහනක් නිසා මේ විශ්ව ශක්ති ක්‍රමවේදයන් අපි වර්තමානයට ගැලපෙන පරිදි සකසාගෙන මේ විශ්ව ශක්ති ප්‍රතිකාර තුළින් අද වර්තමාන සමාජයට මොන වගේ සේවයක්ද කරන්න පුළුවන් කියන කාරණය සම්බන්ධයෙන් කතා කරන්නට අද අපි වැඩසටහනට කැඳවා ගත්තා. මේ අපේ නිලි රණවීර මහත්මියගේ මේ වැඩසටහන් සම්බන්ධයෙන් සංවිධාන කටයුතු වල නිරත වෙලා ඉන්න අපේ රුවන් හේවා විතාරණ මහත්මයා. රුවන් මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් රමේෂ් මහත්මයා. පිළිගන්නවා වැඩසටහනට. ඉතින් මුලින්ම මේ නිලි රණවීර මහත්මිය පැත්තට තමයි යොමු වෙන්නේ. මොකද ඔබතුමිය මේ විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රමවේදයන් එක වසර ගණනාවක් තිස්සේ ගනුදෙනු කරනවා, කටයුතු කරනවා. මේ වෙනකොට විශාල පිරිසකට ඉතා ලොකු සේවයක් කරන්න ඔබතුමියට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමිය මේ තුලින් ලබන අත්දැකීම් එක්ක අද වෙනකොට මේ විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රමවේදයන් වෙනත් මගකට යොමු කරලා අද වර්තමානයේ මේ අපේ රටේ දරුවන් මුහුණ දෙන විශාල ගැටලු රැසකට පිළිතුරු ලබා දෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි එතනට අද වැඩසටහන අරගෙන එනවා, අපේ කතා බහ අරගෙන එනවා. ඊට පෙර මම කැමතියි ඔබතුමියකින් දැනගන්න දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ප්‍රශ්නේ හඳුනගන්න අවශ්‍යයිනේ නිලි මහත්මිය. දැන් ඔබතුමිය දකින්නට ඇති අද වෙනකොට වර්තමානයේ අපේ දරුවන්ට වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයන්, අපේ දරුවන් මුහුණ දෙන ප්‍රශ්න, මේවා මානසික ප්‍රශ්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් හේතුන් නිසා ඇති වෙච්ච කාරණා කියලා අපිට හිතන්න පුළුවන්. සාමාන්‍යයෙන් අද වෙනකොට අපි මේ මුහුණ දෙන ප්‍රශ්න, අපේ දරුවන් මුහුණ දෙන ප්‍රශ්නවලට හේතු සාධක වෙලා තියෙන්නේ මොනවාද කියන දේ පිළිබඳව දැන් මීට අවුරුදු 20කට 30කට කලින් දරුවන්ට තිබුච්ච ප්‍රශ්න නෙවෙයි අද වෙනකොට තියෙන්නේ. මොන වගේ හේතු සාධක නිසාද දරුවන් මේ ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ආරම්භයක් විදිහට කතා කරලා අපේ ඉදිරි කාරණා සම්බන්ධයෙන් කතා කරමු. බොහෝ විට බලපාලා තියෙන සමාජමය ගැටලු, සංස්කෘතික ගැටලු, මේ හැම දෙයක් මතම දරුවා දෙමාපිය වෙනස් වෙන දරුවට මානසික වේග බලපාන. දෙමාපියන්ගේ යම්කිසි දරුවට මොනතරම් ආදරේ වුණත් නොදැන දරුවා සංවේදී වෙනවා දෙමාපියන්ගේ ක්‍රියාවලිය තුලින්.
එතකොට දරුවෝ ගොඩක් මානසික සංකූලතාවලින් පිළිල. හැබැයි අපිට දැනෙන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ කියනවා, පාඩම් කරාට මතක හිටින්නේ නැහැ කියනවා, කෑම කන්නේ නැහැ කියනවා. දෙමව්පියෙක් තර්කානුකූල වෙන්න බලනවා, දුරකථනයට ඇබ්බැහි වෙනවා. අද කාලේ යම්කිසි විස ද්‍රව්‍ය වලටත් දරුවෝ ඇබ්බැහි වෙලා තියෙනවා. ඇත්තටම දරුවෝ මානසික ලෙඩු වෙලා, ඒ කියන්නේ රටේ අනාගතයේ ඉදිරියේ කඩාවැටීමක්. අනිවාර්යයෙන්ම දැන් අපි මෙච්චර කාලයක් නිලිය මහත්මිය, දැන් මේ විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රම, විශ්ව ශක්තියෙන් මිනිස්සෙගේ මනස කොච්චර දියුණු කරන්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධයෙන් එක තැනකට සීමා වෙලා කතා කරේ. දැන් මේක ඊට වඩා පුළුල් පරාසයකට අරගෙන යන වැඩපිළිවෙලක් තමයි ඔබතුමිය යෝජනා කරන්නේ. දැන් අපේ දරුවන් වෙනුවෙන් තමයි ප්‍රධාන වශයෙන්ම මේ වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙන්නේ. මේ කාරණේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් අද වැඩසටහන ඇතුළේ අපි කතා කරන්නේ. දැන් මේ වැඩසටහන සැකසෙන්නේ කොහොමද කියන එක ගැන මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඊට කලින් පොඩ්ඩක් ඔබතුමියම මේක ගැන මේ පොඩි හැඳින්වීමක් කරොත් වටිනවා. මොකක්ද දරුවන්ගේ ප්‍රශ්නවලට විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රම පාවිච්චි කරලා සිද්ධ කරන මේ අලුත් වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබතුමියම අර විශේෂ සම්බන්ධයෙන් යමක් කියනවා නම් මම කැමතියි. මෙහෙමයි, මුලින්ම මම කියන්න කැමතියි මෙතන මූලිකම ක්‍රියාත්මක වෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ කියලා දුණු අවබෝධය. අපි මේ සියලු ප්‍රශ්න වලට රටේ ආර්ථික මානසික හැම දෙයකටම අවබෝධයටපත් වෙනවා. මුලින්ම අවබෝධය ගන්නකොට අපේ පුද්ගලයන් අතින් තමයි මේ සියලු වැරදි වෙන්නේ. මොකද පුද්ගලයින්ට අතීතයේ ඉඳලා හරි මඟ පෙන්වීමක් තිබුණේ නැහැ. බොහෝ අය විවිධ මානසික මතිමතාන්තර වලට යනවා. ඒක ඉදිරියේදී වෙනස් වෙන්න නම් දරුවන්ගේ මානසිකත්වය වෙනස් විය යුතුයි කියලා අපි තීරණයක් ගත්තා. අපි කමිටි එකක් හැටියට ඒක බොහෝ දුරට සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා තේරුම් ගත්තා. ඒ තුලින් අපි වැඩසටහනක් සකස් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපේ වැඩසටහන සංවිධායකතුමා කියාවි. හරි. ඉතින් ඔබට පැහැදිලි ඇතිනේ කාරණය. දැන් අද වෙනකොට ඇත්තටම මත්ද්‍රව්‍ය වලට ප්‍රධාන වශයෙන්ම හරුවන් මහත්මය මේ අයිස් කියන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩි නැඹුරුවක් කතාබහක් තියෙනවා. අපි නොදන්න තව විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරුවෝ ඇබ්බැහි වෙලා ප්‍රශ්න ගොඩයි. එතකොට සමාජයට පාසල් කාලේ තියෙන ප්‍රේම සම්බන්ධතාව වෙන්න පුළුවන්. මේ දේවල් එක්ක තියෙන ගැටලුකාරී තත්වයන් මේ සෑම ගැටලුවකටම මම හිතන්නේ අපිට එකින් එක ඉස්සරහට කතා කරන්න පුළුවන්. ඔබතුමිය දරුවෙකුගේ මනස කොහොමද සංවර්ධනය කරන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් මේ විශ්ව ශක්ති ප්‍රතිකාර ක්‍රම වේද හරහා මම කැමතියි ඔබතුමාගෙන් මේ ඉස්සරහට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අද වෙනකොට මොකක්ද තියෙන සූදානම සහ මොකක්ද මේ වැඩසටහන් මාලාවේ සිද්ධ වෙන ක්‍රමවේදය කියන එක ගැන පැහැදිලි කරනවා නම් රමේෂ් මහත්තයා, දැන් මුලින්ම අපි ළමයිගේ තමයි ඉස්ලාම මේ වැඩසටහනට සම්බන්ධ කරගන්නේ. පොද ළමා වැඩසටහන හරහා පීතනවා ලොකු විශාල වපසරයක් තියෙනවා. කියන්නේ එක ශ්‍රේණියක් ගත්තොත් 105ක් විතර ඉන්න ළමයි. ඉතින් මේ ළමයින් ආමන්ත්‍රණය කරන්නේ තමයි අපේ මූලික බලාපොරොත්තු. ඒ කියන්නේ පහේ වසරේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා අපි එක කණ්ඩායමක් හැටියට දැන්ට අරගෙන තියෙනවා. ඒ කණ්ඩායමට අපි වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි සැලසුම් අධ්‍යයන තුනක් තියෙනවා. එකක් සූම් තාක්ෂණයෙන් අපේ වැඩපිළිවෙලක් යනවා. ඒ කියන්නේ ඉන්න අපහසු අයට, දුර බැහැර අයට, එක විදේශගතව ඉන්න අයට අපි සූම් හරහා වැඩසටහනක් කරනවා. ඒතොර දෙවැනි කාරණා ෆිසිකල් අපි වැඩසටහනක් කරනවා පහසුවෙන් එන්න පුළුවන් අයට. දෙවැනි කාරණාව මේ ඉන්ඩිවිජුවල් ලෝන් අපි කිව්ව දැන් ඔබතුමා කිව්වා අයිස් වගේ ඇබ්බැහි වෙලා තියෙනවා කියලා දරුවෝ. ඇත්තට මේ අය කණ්ඩායමක් හැටියට අපිට යොදා ගන්න අපහසුයි. මොකද ළමයාගේ තියෙන විශේෂත්වය නිසා. ඉතින් ඒ වගේ අයට අපි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා මේ ඉන්ඩිවිජුවල් කරන්න. ඒ කියන්නේ පුද්ගලිකව 1-to-1 සෙෂන් එකක් හරහා අපි ඒ අයට ප්‍රතිකාර කරන්න අධිමානසික මෙතුමිය ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරනවා. එතකොට අපිට පුළුවන් ඒ අයව 1-to-1 සෙෂන් එකකට සම්බන්ධ කරගන්න. ඒ වගේ පියවර තුරක් හැටියට තමයි මේක යන්නේ. ඒ වගේම අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා මේවා රාජ්‍ය ආයතන වලට ගෙනියන්න. පාසලෙන් ඔබට ගිහිල්ලා කාර්මික විද්‍යාල, විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටලා නවකවාදී නිසා. ඉතින් මේක ඊටාම බැරෑරුම් තත්වයක්. ඉතින් මේ විශ්වවිද්‍යාල මට්ටම ශිෂ්‍යෙක්ටත් බැහැ නම් අපහසු නම් තමන් කොන්ට්‍රෝල් කරගන්න අපි මේ හරහා අපි වැඩපිළිවෙළ සකස් කරලා තිනවා එයාට. ඒ අය මේක කොහොමද මේ ප්‍රශ්න විසඳගෙන මේ ජීවිතයට මුහුණ දීලා ජීවිතය සාර්ථක කරගන්න කියලා. ඒ හරහා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය අංශ, පෞද්ගලික අංශ,
ඒවගේ විපාල විශාල වපසරියකට අපිට මේ වැඩ පිළිවෙල ගෙනියන්න ලෑස්තියෙන. රුවන් මහත්මයා දැන් මූලික අධිරේ සංවිධානය වීම කටයුතු මං හිතන්නේ සියල්ල අවසන්නේ සංවිධාන කටයුතු සිද්ධ වෙලා අවසන් මේක දැන් වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන විදිය සම්බන්ධයෙන් ඔබතුමාගෙන් මම කැමතියි දැනගන්න දැන් මේක කොච්චර කාලයක් පුරාවට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවද මොනවද මේක ඇතුලේ අන්තර්ගත වෙන්නේ දරුවගේ මනස හදන්න ඔබතුමාලා යෝජනා කරන ක්‍රියාපටිපාටිය මොකක්ද කියන එක පොඩ්ඩක් අපි කතා කරමු. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් රමේෂ් මහත්මයා අපි හඳුන්වා දීමේ වැඩසටහනක් කරනවා පූර්ව. ඒ හඳුන්වා දීමේ වැඩසටහන තුළ අපි සාකච්ඡා කරන දින හතරක අපි මොනවද කරන්නේ වැඩසටහන කියලා. ඒ කියන්නේ පළමු දින අපි බලාපොරොත්තු වෙන දරුවන්ගේ අධ්‍යාපනය දෙමාපියන් ධර්මානුකූල ජීවිතය. ඒ කියන්නේ දෙමාපියන්ගෙන් තමයි අපි මේ ප්‍රශ්නේ අතරම ගන්නෙ. ඒ කියන්නේ තමාගේ දරුවා විඳින පීඩාවන් දුක්ඛ දෝමනස්යන් දන්නේ මව. ඉතින් මේ මව එකින් තමයි මේ කාරණා ගන්න දරුවා මොන තත්ත්වයේද ඉන්නේ කියන එක. ඉතින් ඒ දරුවාට ප්‍රතිකාර ඊට පස්සේ අපේ විශ්ව ශක්තිය හරහා නිලි රණවීර මෙතනේ එතුමිය කරනවා. එතකොට ඒ වගේ දවස් 4ක වැඩසටහනක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම පාසල් ශිෂ්‍යාව හෝ ශිෂ්‍යාව තමන්ගේ මව සමග මේ වැඩසටහන සහභාගී වෙ යුතුයි. අනිවාර්යයෙන්ම මව. ඉතින් මවට සමීපයි දරුවා. ඒ හිඳ අනිවාර්යයෙන් මේ දරුවව අපි බලාපොරොත්තු වෙන මවත් සමග පැමිණලා මේ වැඩසටහන සම්බන්ධ කරගන්න. එතකොට මවට තියෙන කාර්යයක් තමන්ගේ දරුවාගේ ප්‍රගතිය සටහන් කරන්න. අපි එකට සැලසුම් කරලා තියෙන ලයිස්තුවක්. එතකොට ඒ සටහන් කරන්න පුළුවන් දුවට හෝ පුතාට තමයි මේ කොච්චර මවට පුළුවන් තමන්ගේ පුතා කොච්චර ප්‍රෝග්‍රස් එකක් ප්‍රගතියක් ගත්තද මේ අපේ නිලි රණවීර මෙතනගේ වැඩසටහනට සහභාගී වෙලා කියලා. එතකොට ඒක අපි 150ක්ද 175ක්ද කීයක්ද කියලා බලන්න. ඉතින් අපි ඇත්තටම මාතෘකා 16කට ආසන්න ප්‍රමාණයක් අපි දින 4 තුල සාකච්ඡා කරනවා. මේ සාර්ථකත්වයේ සඳහා පියවරෙන් පියවරට දරුවාගේ මනස යොමු කරන වැඩපිළිවෙළ අපි මොනිටර් කරනවා. ඒ කියන්නේ අම්මට දෙනවා අම්මට අපි ඇත්තටම අපි නෙමෙයි කරන්නේ ප්‍රගතිය. අම්මා තමයි තමගේ දරුවාගේ ප්‍රගතිය සටහන් කරලා දෙන්නේ අපිට. හරි. එතකොට මේ අපි තව කතා කරමු ඔබතුමත් එක්ක මේ නිලි මහත්මිය දැන් දරුවෙක්ගේ මානසික මට්ටම සම්බන්ධයෙන් එතුමා කිව්වා වගේ අම්මට ලොකු අවබෝධයක් තියෙනවා. දරුවා අවුරුදු 5 6 10 හිටපු දරුවා නෙවෙයි අවුරුදු 15 16 වෙනකොට මේක හොඳට අම්මට තේරෙනවා. දැන් මවක් විසින් මේ තීරණය ගන්න මේ වැඩසටහනට මවක් විසින් දරුවෙක් යොමු කරන්න මම කොහොමද දරුවා පිටිපස්සෙන් ඉඳගෙන පොඩ්ඩක් දරුවා පිළිබඳ අධ්‍යයනය කරන්න ඕනේ මම කොතනද දරුවාගේ මොන වෙනස් වීම නිසාද මේ වගේ තැනකට යොමු කරන්න ඕනේ කියන එක පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. දැන් මද්ද්‍රව්‍යයක් ගන්නවා නම් ඒක සාමාන්‍යයෙන් අපිට අඳුර ගන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා දරුවෙක් මානසිකව වැටෙන කාරණා තේරුම් ගන්න ටිකක් හරි අමාරුයිනේ. මේ මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්නේ කොහොමද? ඇත්තටම මේකට උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ. ගොඩක් මවුරු මාත් එක්ක කතා කරනවා. මේ සෑම මවක්ම කියනවා දරුව හරි වෙනස් රැයට නිින්ද යන්නේ නැහැ නැත්තම් පාඩම් කරලාට මතක හිටින්නේ නැහැ කියනවා. ඇත්තටම අපිට වැඩිය දරුව අඳුනන්නේ මව. ඒ මව ඒ ප්‍රශ්නේ අඳුනගෙන තියෙනවා. හැම දරුවෙකම මවක් මේ ප්‍රශ්න දකිනවා. එහෙම නැති දරුවෙක් හොයන්න හරි අමාරුයි. ඔව්. එතකොට නිලි මහත්මිය දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ වගේ වැඩසටහනක දැන් මෙතන විශාල පිරිසක් එනවා. එතකොට මේක ටිකක් විවෘත වෙනවා. දැන් මේ වගේ තැනකට යොමු කරන්නම අවශ්‍ය වෙනවද නැතුව ඊට එහායින් ගිහිල්ලා මේක අපට මේ ප්‍රශ්නේ ගිය ඇතුළේ විසඳ ගන්න පුළුවන්ද කියන තැනටත්පත් වෙනවනේ. ඔව් එහෙමත් පුළුවන්. බුද්ධිමත් දෙමව්පියන්ට සමහර වෙලාවට අපිට කරගන්න බැරි දැන් වෛද්‍යවරයා කළ යුතු දේ අපිට ගෙදරින් නම් කරන්න බැහැනේ. ඒ වගේ දෙයක් විශ්ව ශක්තිය තුලින් අපි මනසට කාවැදිච්ච දත්ත තුලට ගිහිල්ලා තමයි දේවල් කරන්න වෙලා තියෙන්නේ. එහෙම தත්ත්වයට පත් වෙලා තියෙනවා. සුළුවෙන් විසඳගන්න යුතු දේ දැන් දෙමව්පියෝ එක ලොකු දේවල් වෙලා ඉවරයි දැන්. ඒ නිසා සුදුසුනම් යොමු කරලා ගොඩක් අම්මලාට මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙම ඕන වෙලා තියෙනවා. ඒ නිසා අවශ්‍යතාවය අනුව යොමු කරොත් අපිට ඒක කරලා දෙන්න පුළුවන්. දැන් පෞගිය දශකය දෙකේදී අපි දැක්කේ මේ ක්‍රමවේදයන් තුලින් අර මැජික් පෙන්වන දේවල් අපි දැකලා තියෙනවානේ. විවිධ අය විවිධ දේවල් කරා රෝගීන් සුවපත් කරන දේවල් ඒවා තියෙනවා. ඒ විදිහට දැන් මේක මේ අලුත් මුහුණුවරකින් දරුවන්ගේ අනාගතය යහපත් කරන්න කරන වැඩපිළිවෙලක්. ඒක මම හිතන්නේ ඇත්තටම මේ කාලෝචිත වේ ඉදිරියට මේ තියෙන ප්‍රශ්නත් එක්ක. දැන් නිල් මහත්මිය මේක ඇතුළේදී විශ්ව ශක්තිය උපයෝගී කර ගැනීම සහ එතනින් එහාට දැන් අපි තිරන මේ වැඩපිළිවෙල සකස් වෙන්නේ කොහොමද මොනවද අන්තර්ගතය සම්බන්ධයෙන් පොඩ්ඩක් කියනනම් වටිනවා. දැන් ඔබතුමිය ප්‍රායෝගික කරන දේවල් තියෙනවද නැත්නම් අපි කියන ලෙක්චර්ස් වගේ එහෙම තියෙන දේවල් තියෙනවද කොහොමද? ප්‍රායෝගික විශ්වයේ බලාපොරොත්තු වෙනවා දරුවන්ට යම් කිසි දෙයක් අපේ වදනිනුත් දෙන්න දැනුමක්. ඒ දෙන අතරේ විශ්වයේ ආමන්ත්‍රණයක් මෙතන එනවා. විශ්ව ශක්තියක් එතෙන්ට එනවා.
ඒ විශ්ව ශක්තියක් එක්ක එකඟතාවයක් ඇතුව කරන වැඩසටහනක් මේක. අපි අපේ සැලසුමක් නෙවෙයි විශ්වීය සැලසුමක් මේ රටට වෙච්ච දේත් එක්ක. මේ රටේ අපේ ලංකාවේ දරුවන්ට විදේශගත දරුවන්ට සියලු දෙනාම හරි අසාමාන්‍ය වෙලා තියෙනවා. සාමාන්‍ය දරුවෝ ඉන්නව නැත්තේ නැහැ. වැඩි පිරිසක් අසාමාන්‍ය දරුවෝ බවට පත් වෙලා. ඒ තත්ත්වය වෙනස් කරන්න විශ්වයෙන් අපිට දුන්නු උපදෙසක් මේ තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ එහි වගකීම විශ්වය සතුයි. අපි අවශ්‍ය කාරණා කරනකොට ඇත්තටම 50%ක් උපරිමෙන් කොහොමත් දරුවෝ හදලා දෙනවා අපි. එතන ඉහාට අපි පළවෙනි පියවර නිසා එතන ඉහාට තවදුරටත් සාකච්ඡා කළ යමක් කරන්න බලනවා. දරුවගේ අසාමාන්‍ය විදිය 50%ක් අනිවාර්යෙන් අපි මේ තුලින් හදනවා. ඒ කියන්නේ මානසික වශයෙන් වැටිච්ච දරුවෝ දැන් මෙතනදී දරුවා උපතින්ම යම් අර්බුදයක හිටියනම් එහෙම තත්ත්වයක් වෙනස් කරන්න හැකියාව තියෙනවද? ඒ තත්ත්වය නම් අපි දැන්ට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක වෙනම පෞද්ගලිකව කතා කළ යමක් කරන්න පුළුවන් දෙයක් නම් කරනවා. කණ්ඩායම්ගත කිරීම තුළට එහෙම දරුවෝ ඇතුළත් කරගන්න හරි අමාරුයි. ඔව් සාමාන්‍ය වයස අවුරුදු 5ක් 10ක් කාලේ සාමාන්‍ය ජීවිතයක් ගත කරලා එතනින් හරි ගොඩක් වෙලාවට ඔබතුමිය අපේක්ෂා කරන තරුණ පිරිස වයස් පරාසයක් තියෙනවද කොහොමද? දැන් ශිෂ්‍යත්වයට යන දරුවෝ මේ දරුවෝ අතරේ අම්මලා අතරේ සෑහෙන ප්‍රශ්නනේ. කොච්චර දුන්නත් මේක මනසට ගන්නේ නැහැ, දැනෙන්නේ නැහැ දරුවට. ඒ අවධියට දරුවට යන්න අමාරුයි. සමහර ළමයි ශිෂ්‍යත්වයටත් ඔබෙන් දැනුමක් තියෙන. සමහර ළමයින්ගේ දැනුම අඩුයි. නමුත් අම්මා කරදර කරන වර ශිෂ්‍යත්වයේ කියන දැනුම ඇතුළට දෙන්න. අන්නේ බැරි වීම. ඒ බැරි තැන හදලා දෙන්න. ඒකෙදි ඔබතුමිය අඳුර ගන්නවා මොකක්ද තියෙන ගැටලුව කියන එක. මානසිකත්වයේ යම්කිසි දත්ත වෙනස් කිරීමක් කොතන තියෙනවද? මෙතනදී මේ සියලුම දරුවෝ එක්ක තනි තනියම කතා කරලා එහෙම වගේ වැඩපිළිවෙලක් දොබුතුගේ බලාපොරොත්තු වෙන්නේ. ඒක කණ්ඩායම් ගත කළ සියල්ල දැනුවත් කරනකොට අපි බලාපොරොත්තු වෙනව දරුවා නෙවෙයි. සෑම මවක් එක්කම ගැටළු සාකච්ඡා කරන්නේ මේ මම තමන්ට තියෙන ප්‍රශ්නේ තියෙනවා. ඒකෙන් 50%ක් අනිවාර්යෙන් අපේ වැඩසටහන අවසානයේ අපි වෙනස් කරලා දෙනවා. ඒ අම්මමයි මේක කියන්න ඕනේ, අම්මමයි මේක සටහන් කරන්න ඕන. ඒ වගේ වැඩපිළිවෙලක් තුල තමයි අපි මේ දේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දරුවා පාඩම් වැඩ කරන එකේ යම් වෙනසක්. එතකොට gedara hasiriccha විදිය දෙමව්පිය එක්ක සම්බන්ධතාව පවත්වපු ඒවා මේවා පැහැදිලිව වෙනස් කරගන්න හැකියාව තියෙනවා මේ ක්‍රමවේදයත් එක්ක. එතකොට දැන් ඔය ඇබ්බැහිවීම තියෙනවා දුරකථනයේට මද්රවේ කිසිම ගැටලුවක් නැතුව ඒව හරි ගැසෙන්නේ. හදන්න පුළුවන්. මම හිතන්නේ අපි කොහොමත් විශ්ව ශක්තිය තුලින් ওই වගේ ක්‍රියාවන් කරනවනේ. දැන් විදේශයේ ඉන්න දරුවා මානසික ආතතියකින් පෙළෙනවා කියලා මෙහෙ දෙමව්පියෝ යම් වැඩක් කරාම දවස් දෙකෙන් සුවෙච්ච ඒ විස්තර දාපු අම්මලා ඉන්න. එහෙම කරන්න පුළුවන්කම තියදී මම කල්පනා කරා ඇයි මේ කුඩා දරුවන්ට අපි සේවයක් කරන්නේ නැත්තේ මේක රටට? අපි මේ දේ දෙන්නේ අපේ රට විනාශ වෙලා යන්නේ. පොඩි වයසේ ඉඳලම අපි හැදෙන පුංචි ගස් හදාගෙන ගියොත් මේක ලොකු වෙනසකට යන්න පුළුවන් කියලා මම අදහස් කරා. ඔබතුමියගේ තියෙන හැකියාවෙන් ශක්තිය තුලින් ඒක තවත් ගැළපෙන විදිහට භාවිතා කිරීමක් සිදු කරන්නේ. මම හිතන්නේ ඔබට හොඳ අදහසක් බවට පත් වෙයි. ඔබට හොඳ මේ සම්බන්ධයෙන් යොමු වෙන්න සහ මේක මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා මතක් කරනවා නම් අපි තිරේ දුරකථන අංක දානවා මෙතුමා ඒ සම්බන්ධයෙන් කිය. ඔව් මේ තිරේ දිස්වේවි දුරකථන අංක දෙකක්. ඒ දුරකථන අංක දෙකට WhatsApp message එකක් හෝ කතා කරලා කියන විස්තරේ. එතකොට අපි ඒ හරහා සම්බන්ධ කරගන්නවා. අපි 8 වෙනිදා සූදානම් කරලා තිනවා ඉරිදා 3ට Zoom තාක්ෂණය හරහා සෑම දිනකටම සහභාගී වෙන්න පුළුවන්. ඒ link එකත් අපි WhatsApp group වල ඉදිරියේදී පළ කරනවා. ඒකෙන්ද අපිට දුරකථන අංක වලට හැකෙක් මනින් කතා කරන්න අපිට සීමිත අවස්ථාවක් දීලා ඒ ඉදකඩ පහසුකම් සරසලා Zoom තාක්ෂණය හරහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ 8 වෙනිදා, ඒ කියන්නේ මේ ජනවාරි මාසේ 8 වෙනිදා. ජනවාරි මාසේ 8 වෙනිදා සවස 3ට Zoom තාක්ෂණ ඔස්සේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. හඳුන්වා දීමේ වැඩපිළිවෙළ එදාට පටන් ගන්නවා අපි. හරි. එතකොට දැන් අම්මා තාත්තා තමයි දරුවගේ හැසිරීම සම්බන්ධයෙන් හොඳින්ම දන්නේ. අපි පියා ගන්න අදහස් කරන්නේ නැහැ. මොකද විශේෂයෙන් පියවරු මේ කාරණාවේදී ටිකක් පසුපසින් ඉන්නේ. මම තමයි දරුවට ළඟ. අපි හරි දත්ත ගන්න නම් මම තමයි සහභාගී කරගන්නේ. ඒ නිසා කිසිසේත්ම කිසිම අපි වැඩේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි හරි වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. පියා සම්බන්ධ වුණා මේක අසාර්ථක වෙනවා කියන එක. අසාර්ථක වෙනවා කියන්නේ පියා කාරණා කීපයක් පවුල තුල කරනවා. ආර්ථික පැත්ත, ඒ වගේ පියාගෙන් අපිට හරි තොරතුරු එන්නේ නැහැ. හරියට බැලුවොත් අපිට හරි තොරතුරු
පියාට දෙන්නත් බෑ. පියා වගකීම් වෙනස්. ඒ නිසා අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා කිසිසේත්ම පියවරු සම්බන්ධ කරගන්න බෑ. අනිත් එක ඒ මගේ කාර්යය තුළ මට ඒක මගේ විශේෂ තීරණයක් ඒක. ඒ නිසා මම නිතරම සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලනවා. හරි. එතකොට දැන් මේ පුංචි ළමයි දැන් ඔබතුමිය අර සඳහන් කරන්නේ ශිෂ්‍යත්ව අවුරුදු 10 11 වගේ ළමයි මේ ළමයි කියන්නේ ඔබතුමියට දැන් මේ දෙමව්පියන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ ළමයි අපිට අවනත නැති ළමයි තව තැනකට ගිහිල්ලා අවනත කරගන්න තත්ත්වයක් එහෙම සිද්ධ කරන්න පුළුවන්ද කියන එක ඔබතුමිය එහෙම ඒ කියන්නේ දරුවන් අවනත කර ගැනීම දැන් මේ කියන දේවල් අහගෙන ඉන්නත් එපා මේ ළමයි එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද කියලා මම කියනවා අපේ මවුරන් හොඳට දන්නවා ශිෂ්‍යත් විභාගයක් ආවත් දරුවට අපේ මවුරු ඉස්සෙල්ලම යන දේවාලෙට ඉස්සෙල්ලම යන පන්සලට ඒ බලාපොරොත්තු වෙන්නේ නමුත් ප්‍රශ්නේ නැවත නැවත අහලා මේක කරගන්න තරම් ප්‍රායෝගික තැනක් මෙච්චර කාලයකට තිබුණ නැහැනේ. දැන් මට මේ දේ තව ටිකක් මේ දේ වෙන්න ඕන කියලා කතා කරගෙන ඉදිරියට යන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ලස්සනට හදලා දෙන්න තමයි අපි හිතන්නේ. දරුවන්ට තව බරක් එකතු වෙන්නේ නැහනේ නේද? එහෙම දැන් තව තියෙන ප්‍රශ්නත් එක්ක තව එහෙම අපි දරුව නෙවෙයිනේ. ඇත්තටම දරුව පසෙකෙන් තියන් මමටනේ සහභාගී වෙන්න කියන්නේ. එතකොට මව හරහාද ඒක දරුවට සිද්ධ වෙන්නේ? ඔව් මම තමයි දරුවගේ වෙනස දැකලා අපිට කියන්න ඕන. ආ ඒ කියන්නේ දරුවන්ට කතා කරන දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. දරුවටත් මවටත් දෙකොටාසයටම කතා කරන්නේ අපේ විශ්ව ශක්තිය විශ්වී ඉලක්කයේ දරුවා. අපේ ශාලාව තුල කටයුතු කරලා එළියට ගියාට පස්සේ දරුවගේ වෙනස දැන් ඔබතුමා දැන් කලින් කිව්වනේ විශ්ව ශක්තිය කියන්නේ මැජික් එකක් කියලා. ඇත්තට මැජික් පෙන්නනව නෙවෙයි අපි යම් කිසි විශ්ව ශක්තියක් තියෙනවා නම් ප්‍රයෝජනවත් දෙයකට යොදා ගැනීම මෙතන කරන්නේ අපේ නියම ඵලය අයත් හිටියා ඒ විශ්ව ශක්තියෙන් කටයුතු කරනවා කියන එකත් එක්ක අපි මැජික් පෙන්නන්නම් අදහසක් නැහැ විශ්ව ශක්තිය කියන්නේ දැන් ඇවිදින්න බැරි කෙනාට ක්‍රමයෙන් ඇවිදින්න පුළුවන් වෙනවා ඒ වගේ දේවල් අපි අය දැකලා තිනේ ඒ දේ අපේ වෙන පැත්තකට යොමු කරගත්ත අපේ අදහස අපේ කුඩා දරුවන්ගේ ගමන ඒ තුලින් හදලා දෙන්න. අනිවාර්යයෙන්ම වටින වැඩපිළිවෙලක් අපිට ඒ ඔස්සේ සම්බන්ධ වෙලා යම් ගමනක් යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි අද දවසේදී මේ වැඩසටහනත් එක්ක ආචාර්ය දේශාභිමානී නිලි රණවීර මහත්මිය සම්බන්ධ කරගත්තා. ඒ වගේම තමයි අපි මේ වැඩසටහන් මාලාවේ සංවිධායකතුමා රුවන් හේවාවිතාරණ මහත්මිය සම්බන්ධ කරගත්තා. එතකොට දැන් මේ සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒ අදාළ දුරකථන අංක වලට කතා බහ කරලා ඒ අවශ්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්න හැකියාව ලැබෙයි. ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ සම්බන්ධතා ගොඩනගා ගන්න. ඉතින් නිලි මහත්මිය අවසාන වශයෙන් නරඹුර පිරිසට සහ මේ සම්බන්ධයෙන් බලාගෙන ඉන්න පිරිසට යමක් කියන්න තියෙනවා නම් ඔබට අවස්ථාව තියෙනවා. ඔව්. අපේ දෙමාපිය ගොඩක් අසරණ වෙලා ඉන්නවා. තමන්ට රෝගයක් හැදුනට වැඩිය තමන්ට යම්කිසි කරදරයක් ආවට වැඩිය දරුවෙකුට කරදරයක් බාධාවක් ආවොත් මෙන්න මේක මම ගොඩාක් මේ ප්‍රශ්න තුලදී අඳුනගත්තා. ගොඩක් අම්මලා කියන්නේ මම ලෙඩ වුණාට කමක් නැහැ. ડોક્ટર මගේ දරුව බේරලා දෙන්න කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තුල මේ දෙමව්පිය මානසික වැටෙන්නේ බොහෝ විට දරුවන්ගේ වැඩ තුලින්. ඒ නිසා දරුවන්ගේ දෙමව්පියන්ගේ සියලු මානසිකත්වය හදන්න මේ වැඩසටහන මම කරන්න හිතුව මම හිතනවා සියලු දෙනා මේකෙන් ප්‍රයෝජනයක් ගනිමි කියලා. අනිවාර්යයෙන්ම අපි මේ විශ්වාසයත් එක්ක තව ඉදිරියට කතා බහ කරමු. ඉතින් අද දවසේදී අපේ කාල වේලාවත් අවසන් නිසා මම හිතනවා ඔබට මේ කියපු කාරණා පැහැදිලි හිම යම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඔබටත් හිතනවා නම් ඔබේ දුව පුතා මේ සඳහා යොමු කරන්නට අවශ්‍යයි කියලා එතුමිය සූදානම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැතුව ඒ දරුවාගේ අනාගතය පැහැදිලි කරන්න සුරක්ෂිත කරලා දෙන්න මේ කියන ක්‍රමවේදයන් ඇතුලේ. ඉතින් උත්සාහ කරලා බලන්න. මොකද කොහොමත් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. දරුවාගේ මානසික මට්ටමේ යහපත් වෙන එකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කාරණය පිළිබඳව කතා කරේත් ඔබට හඳුන්වන දෙන්න උත්සාහ කරේ. ඉතින් බොහොම ස්තුතියි එහෙනම් ඔබතුමියට නිලි රණවීර මහත්මිය. අපි සමුදෙන ඔබතුමියට ආයුබෝවන්. අපි නැවත මුණ ගැහලා කතා කරමු. ඒ වගේම අපේ රුවන් මහත්මයා ආයුබෝවන් ඔබතුමාටත් සතන් සංවිධායකතුමා. ඔව් එහෙනම් මේ කාරණා සම්බන්ධයෙන් ඔබේ අදහසුත් අපට කියන කමෙන්ට් එකක් විදිහට ඔබට මේ සම්බන්ධතාව ගොඩනගා ගන්න අවශ්‍ය නම් මේ සම්බන්ධතාව ගොඩනගා ගන්න. ඉතින් අපි සූදානම් වෙන්නේ වැඩසටහන හමාර කරන්න. සිළු දිනාටම යහපත් හෙට දවසක්. ආයුබෝවන්. Thank you.